දැන් අද ලංකාවම ගත්තම සටන් බිමක් වෙලා තියෙන්නේ. ගොවිය සටන් කරනවා පොහොර ඉල්ලලා. ගොවිය සටන් කරනවා වගාවට වන්දි ඉල්ලලා. තව කට්ටියක් සටන් කරනවා තෙල් ටැංකි ටික ඉන්දියාවට විකුණන්න එපා කියලා. තව කට්ටියක් සටන් කරනවා ඇමරිකාවට දීපු බලාගාරය ආපහු අපට ඕනේ කියලා. තව කට්ටියක් සටන් කරනවා ඉඩම් බහුජාතික සමාගම් වලට දෙන්න එපා කියලා. ඔය වගේ සටන් බිමක් බවට පත් වෙලා තියෙනවා. දැන් එතකොට මේ සටන් කරන අපි ඔය සටන කවුරුත් එක්කද මේ හැප්පෙන්නේ? කවුද හතුරා? කවුද හතුරා? මේ හැම සටනකම හතුර වෙන කවුරුත් නෙවෙයි පාලකයා. තෙල් ටැංකි දෙන්නේ පාලකයා නම්, බලාගාරය දෙන්නේ පාලකයා නම්. අවුරුදු අදට ඔබේ ගැටලු 24ක් නෙවෙයි දැන්. අවුරුදු 25ක් නේද මේ ජනවාරි වෙනකොට. අවුරුදු 25ක් ඔබේ වැටු විෂමතාවයේ විසඳලා දුන්නේ නැත්තේ හතුරා පාලකයෝ නම්. හිටපු ඉන්න. ඒකට කියන දුන්නා නම්. මෙරටේ ඉඳන් විකුණන්නේ පාලකයා නම්. අපි තේරුම් ගන්න ඕනේ මේ රටේ හතුරු සහ මිතුරු කණ්ඩායම් තේරුම් ගන්න ඕනේ. හතුරා මිතුරා තේරුම් ගන්න ඕනේ. අන්න එයන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ සටන කවුරුත් එක්කද සටන කරන්නේ කියලා. සටනෙන් තොර ජයග්‍රහණයක් නැහැ. ඉතින් අපි දකිනවා රටේ මෙහෙම සටන් යනකොට සමහරු සටන් වලට එන්නේ නැහැ. ඒකත් වර්ග හතරක් පේනවා. සමහරු සටන් වලට එන්නේම නැහැ. සමහරු සටන් වලට පොඩ්ඩක් එනවා. සමහරු එහෙිට මෙහැරිලා සටන් වලට නායකත්වයේ දෙනවා. ඔය විදිහට ඉන්නවා. දැන් මේ හැම ශේෂ්ඨකම අපිට පේනවා. පොදු සටන් වලත් මේ සටන් වලත් ගත්තම සමහරු එන්නේ නැහැ. අපේ රටේ බහුතරයක් සටන් වලට එන්නේ නැහැ. නොයන නිසාම රට තියෙන්නේ බලවත් විපතකට ලක් වෙලා තියෙනවා. රට සෑහෙන අර්බුදවලට ලක් වෙලා තියෙනවා. මේ වකවාන ඔබට අමතෙන් කියන්න ඕනේ නැහැ. රට දෙවැන්තම අර්බුදවලට ලක් වෙලා. ඔබේ මගේ ඉතිහාසය මේ අපේ මාතෘභූමිය මූණ දීපු දෙවැන්තම ප්‍රශ්නේ මොකක්ද? ඒකට කියන්න පුළුවන් 30 අවුරුදු යුද්ධය කියලා. 30 අවුරුදු යුද්ධය තිබුණු කාලේ පොහොර තිබුණා. 30 අවුරුදු යුද්ධය තිබුණු කාලේ ගෑස් තිබුණා. 30 අවුරුදු යුද්ධ කාලේ ගෑස් තිබුණේ නැතුව තිබුණා. 30 අවුරුදු යුද්ධ කාලේ හාල් තිබුණා. 30 අවුරුදු යුද්ධ කාලේ කිරිපිටි තිබුණා. දැන් මේ යුද්ධයට වැඩි බරපතල ප්‍රශ්නයක් මේ වර්තමාන ආණ්ඩුව බලයට එනකොට ඒ බලයට ආපු එකේ ප්‍රීතිය නිමිත්තෙන් ඒ ආණ්ඩුව බලයට ගේන්න කටයුතු කරපු බලවේග අපිත් ඒ ඡන්දෙ දිනු කාලේ කාර්යාන්තර නවත්තලා කිරිපත් කන්න කිව්වා. අපිට කිරිපත් දීලා දුන්නා. අපි බොහොම අමාරුවෙන් බෙහෙවිලා ගියා. ඒ කාලේ කිරිපත් හදනකොට හාල් කිනු එක රුපියල් 70යි. දැන් අවුරුදු දෙකයි. දැන් කීයද? දැන් 170 වෙනවා තියෙන්නේ. සෞභාග්‍ය ඇවිල්ලා. මේ සටන් කරන හැමෝම අපි තේරුම් ගන්න ඕනේ සටන් වල තියෙනවා අයිතිවාසිකම් දිනා ගන්නවා වගේම වෘත්ති ආරක්ෂා කරනවා වගේම රට ජාතියත් ආරක්ෂා කිරීමේ සටන් කියලා වර්ග ගොඩක් තියෙනවා. අයිතිවාසිකම් විතරක් දිනාගෙන වෘත්තිය රැකගත්තේ නැති වුණොත් ওই අයිතිවාසිකම් වලින් බලක් නැහැ. පඩිය වැඩි කරගෙන තනතුරු විතරක් ඉහළ දාගෙන තියෙනකොට අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කළොත් බලක් නැහැ. එන්න අයිතිවාසිකම් වගේම වෘත්ති ආරක්ෂා කරගන්න. වෘත්තියත් ආරක්ෂා කරනකොට රටම විකුණලා තිබුණොත් ඩොලර් නැතුව ණය වෙලා බංකොලොත් කරලා තිබුණොත් අපි පඩිත් වැඩි කරගෙන තියේවි. අධ්‍යාපනයත් බේරගෙන තියේවි. රට බංකොලොත් බවට ප්‍රකාශයට පත් කරලා විනාශ වුණොත් දන්න දෙයක් නැහැ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ සටන ඔබගෙන ආපු සටන දීර්ඝ කරන්න. ඉස්සරහට අරගෙන යන්න අයිතිවාසිකම් දිනාගමු. වෘත්තිය රැකගමු. රට ජාතියත් රැකගන්න. ඒ සටනට එතෙන්ට අරන් යන්න. Multilac, Color of the World, Sri Lankan. The News Reporter. Varanehen Tora Apakshapati Vartakaranaya.